දිනය මාසය හරි හැටි සඳහන් ඔවූ එත්දා සම්සේ හතවසරය එක් දිනේක සුල්ප සිද්ධබිතාන් දඩයක්කරුවයෙකු සහ සතුවල් වූ බැඳීමේ අතිදක්ෂියෙක වූ ජිම්කෝබට් හුස්ම අල්ලාගෙන ඔහුගේ ගිනියවේ නොවර දෙනෙසි ඉලක්ක කරගැනීමට උත්හ කරමින් හිටියා. ජිම්කෝබට්ගේ ඉලක්කය මොකක්ද. චම්පාාවත්ති කොටියා නැත්තම් හරියටම කොටි දේනුව ඇයට තිබූලේ පිපාසය නිසා ඇව ඉතිහාසය කෘප්පකට අලංකාර ඉදි සහිත අනග භවනය මිනිමරුවෙක් බවට මේ මොහොත වෙන කොට පත්ත තිබුණා. කෝබට්සිිය සංග්‍රාමය මේ කොටි ේනව සමඟ පටන් ගන්නේ පිටපිට එල්ලවූ වැඩි ප්‍රහාර දෙකක් සමඟ. පලමු පහර දෙක පිළිවැලින් ව්‍යාග්‍රාගේ පපුවට හා පස උරහිසර වැදනා. තෙවැනි වැඩල්ල නිකුත් වෙන්නේ අවුගේ සේවකයාගෙන් උදුරාගත් ්‍රයිෆලෙන්. වැඩිකාගෙන ඉදිරියට එමින් සිටි මේ කොටිදේනුවගේ ඉදිරි පාදයක, ත පාගෙන ඉදිරියට ඇදනුේ විඩිල්ලව දින්නන්නේ ජිං කෝබඩ් සැඟුවව සිටි තැනත් කොටිය අතරත් අඩි විස්සක පමන සුළු රතරයෙකදී. ඉතිං තෙවැනිවැඩි පහරත් සමඟ අඩපන වූ මේේ කොටි රැජනෙගේ භීෂණකාරය පාලනය එතනින් අවසන් වනාා. පසුව කොටි දේනුව අසලට ගේිය මේ කෝබට් චම්පාවත් කොටයාමත ඔහුගේ ඇංගලි තබාගත්තා. ඔවුට මේ කොට දේනුව තමන් විසිම්ම දඩයම් කළ බව දැනෙන්න්නට උනාා බලුන් ෙවත් මෙවෙනි කොටින් ආද සතු දඩයම් කර තිබුණන මෙවෙනි දරුණු විශේෂණ සතතිය ඕ සිදිනග දඩයම් කරනොතිබූ අතර යල්ි දඩයම් කිරීමට ලැබ නේදන එපමනක් ද නොවේ ඇගේ භයානග සභාවය හොඳින්ලේ කනගත කිරීමට ඔහට මෙන් ඉද ලැබුණා ඉන්දිියාවේ හානේ පාලයේ කුම ඔවන් ප්‍රදේශයේ මරණ හාර්ශය තිස්थය ඇ විසින් අවම වශයෙන් සිදුකාරන්නට ඇතයි වාර්තා වෙලා තියෙනවා හාර්සිය තිස්සාය එක මරණ මේ කොට දේනුව ගෙන ස්වාර්තාපත්‍රපවා එක්තර තියෙන්නේ ඉතිහාසේ මාරාන්තිකම කොටයාා බවටත් වැඩිම මිනිස් සංහාරයක් සිදු කළ කොටයා වශයෙන්. නේපාල ජාතික ෘත්තිය දඩයක් කරුවෙහුද ේකකෙහු ූපීටර් බයිරන් අනුව මේ චම්පාවත් කොටියයා සියපලුව බිල්ල ලබාගත්තේ බටහිර නේපාලයේ හිමාලයට නොදුරු රුපල්ලම් ගම්මානයේදී කොටියයා මරාදමීමට දඩයක් කරොම් උත්සාහ කළත් ඔවුන මගහැ සිටීමට තරම් කොට දේනූ දක්ෂ වනාා එසේම දිගින් දිගටම ප්‍රහාර එල්ල ඕ නිසා නේපාල හමුදාවද මේ කොටයා අල්ලා ගැනීමට හෝ මරාජදැමීමට අසාර්ථක වනත්. ඔවුන්ගේ උත්සාහ යහමුව කොට දෙනසය බල්පදේශය හරදම ඉන්දියාවේ ශ්‍රාදාාගංගාප්‍රදේශයට පැමිණෙනවා. පස කුමා ඕන් දිිස්ට්‍රික්කය තම බල්පදේශය කරගත් මය එහි අලිත් මිනිස් පිරි ලබා ගැනීමට පටන් ගන්නවා. මේ කොටියයා සියගොදුරු කර ගැනීමට සිය සැල්සුම් එවෙන් මෙෙන් උපයශී ලීව සාදාගන්නා අතර, ක්‍රාතියකට ලෝමී තිස් දෙකක් පමණ දුර ගම්මතර ගමන් ගන්නවා. ඉන් පසු මේ අලුත්ප්‍රදේශයේ සිට ගොදුරු සොයන කොටිදේනුව කොහො සිටි දැකිසිවෙකුත් දැනු සිටියේ මේ සංචර රටාව නිසයි. මේ කොටි දේනුව සැවින්ව බෙංගාල ව්‍යාගලය වුණැත් මගේ හැසරීම නම් සයිබීධයානු ව්‍යගගේයකුට හමමාතිරම සමානයි. මේ කොටි දේනු ඉන්දියාවේ කුම ඔඕන් ප්‍රදේශයට වඩා විශාර පප්‍රදේශ තන්ගේ අනසකට ගෙන තිබනා. ගේ ගදුර බවට පත්තුූවන්ගෙන් බොෝ දෙෙන තරුණකාන්තාවන් හා ළමයිෙන් වූ අතර දර එකතු කිරීමට ගවීන්ට ආහාර ලබාඳීමට හා විවිධ අවශ්‍යතා සඳහා හේනන වනයට ගිය අයත් මෙසේ වැඩි ප්‍රමාණයක් ප්‍රහාාරයට ලක්කුණා මේ කොටි දෙන එක දු ගාතනයක් හෝ රාත්‍රීකාලයේ ස්සිතුනු කළ අතර රාත්‍රියයේදී ප්‍රදේශ අතරගමන් කිරීමට පමණක් භාවිතා කළා දීවාකාලේ සිය ප්‍රහාර එල්ල කළ හොඳින් ආලෝකය තියෙන කොට ඉතින් මනිසුන් සිය ගමින් පිටවීම ප්‍රතිශ්ශේප කර නිෙසා ජන ජීවිතය කඩා වැටීම සාමාන දෙයක්. එදදා සමසය හතේදී මේ කොටියා දඩයම් කරන්න ජිංකෝබඩ් දඩයම් කරු එහි කොස්මාස කිහිපයක් ඔහු උත්සාකර අවසානයේ කොටියයා චම්පාවත් නගරයටනු දිරින් න්ගා ගමි ප්‍රේම් කාදේවී නම් දාසේ හැවරත් අරුණය ගොදුරු කරගන්නේ හේනට ගොස් පැමිණෙමින් ඉන්න කොට. නමුත්ම ර තා පැදදිරිල්ලෙස ලේපාරක් සාදමින් ගොදුරගෙන ගිය කොටිය පසුපස කෝබඩ් හ බඳනවා ඒටෙසිල් ඩාර්නම් ගමියකුගේ සහය ලබාගෙන අවසානේ කොටියයාමරා දැමූ තරුණියගේ කොට සමූ අතර, කෝබර් ඒ පරරික්ෂා කරන අතරතුර කොටියයා සැංගවසිට කෝබට්ට පහර දුන්නත් වැඩි දෙක් තබා කොට දෙනැබියක පලවා හරන්න හු සමත්තුනා. පසුදිනේ තුන් සියරගේ පිරිසක් සම්මඟ කොටියාපසු පසගිය කෝබට් හට යැලි කොටියයා හමුමුවෙනවා. මෙවර කොටියාර දෙවරක් වැඩි තැබුවත් වැඩිකාගෙන ඉදි්‍රියයට ආ කොටිදේනුවට සිය සංගයාගේතු අක්ව උදුරාගෙන පාදයකට වෙඩි තැබීමේ කොටි දේනුව අඩපනව මරු දකින්නන්නේ හාරසිේ තිස්සායක් තරම් තමන්ගේ මිනිස් ගාතන ලයිස්තවසා දමින් පසු මේ කොට ේනුව පරික්ෂා කල ෝබට්ට කින්න ලැබුණේ කොටියාගේ දුණු පස ඉහළ හා පහල රදනක දත්තා හක්ක අස්තති දක්වා වූ පරණිතුවාලයක සලකුණු මේය පරණ වෙඩි පාරකින් ඌතුවාලයක් බව කියන කෝබට් මේ නිසා කොටියා තමන්ගේ සාමාන්‍ය ආහාර රටාවෙන් බැරවී ඇති බවයි ොද මේ නිසා සතෙක් ඩයම් කර මරාදැමීමට අපහසු නිසායි. ඒනිසා දුරුල්ල සතුන් හෙවත් මිනිස් ගොදුරු සොයාගේිය ඇය ශාරී ිකව සෞඛඛ සම්පන්න අවුරුදු දහයත් දොල්හත් අතර විශාල කොට දේනුවා. ඉතිං මේ චම්පාාවත් කොට යාආමාරාධැමීමෙන් පස්සෙ කෝබ් මිනිින් කන සතුන් දඩයම් කළ දඩයක්කරුවන් අතර අංක එකට පැමිණි අතර, මේ කාලයේ වනවිනාශය හා ගොදුරු අඩුවීම නිසා, ටින් දිවියන් ිනිසුන් ගොදුරු කරගනීමට මානබැලු, මේ කාලය කෝබල් නම්සරු කාලයක් වූ බව පැහැදිලි. ෙසේන මුත් පෘතුවියමත ඇවිදයන මේ මහේශක්්‍ය සතුන්. වදරීමේ තරජනයට මෝනදී ඇති අතර ඒයට මිනිසන් රජෝම වගගේයුතු.